ු පහිටයි දෑවර දුවේ පුතේ අපි අද ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ පුනරීක්ෂණ මාලාවේ දා සයවෙනි කොටස. ඒ යන්නේ හතරවෙනි නිපුනතාවයේ එන කොටස තමයි අදපී ඉදිරිපත් කරන්නට යන්නේ. ඒ ය විශ්වාසයේ ජීවිතය ක්‍රියාත්මක කිරීම. මේ විශ්වාසයේ ජීවිතය ක්‍රියාත්මක කරන්නට අපිට දස පනත උපයෝග කරගන්නවා. එතගොට අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ දාෑවරුදුුවේපුතේ මේ දස පනත පලවෙනිම පනත් හතර පිළිබඳව. දසපනති පලවෙනිම පනත් හතර පිළිබඳව. දස පනති මුල් පනත් තුන දෙවියන් වහන්සේ සම්බන්ධවත්. හතරවෙනි පනත මෞපියන්ට සංග්‍රහ කිරීම පිළිබඳවත්. මමත් ඒ වගේම මේ අල්පෝන්සු ගුරු උපදේශක තුමත්, ඔබට ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ. මේ දස පනත ගැන කිව්වහාම දරුවෙන හතරවෙනි නිපුනතාවට හයඉදල එකොලාහා වෙනකම් පාඩං විසි හතරක් තියෙනවා. එතකොඩ මේ පාඩං විසි හතරම කැටිකරලා තමයි අපි ඔබලට මේ ඉදිරිපත් කරන්නට යන්නේ මේ පනත් හතර පිළිබඳව. මුලින්ම ගත්තොතිං දස පනත ලබාගැනීමට පෙර මෝසෙස්සුමා මොනවාද කළේ. දින හතලිහක් ්‍යඥා කරනවා. එතකොට ගඩාකාලේදී උබල ඉගනගන්නවා මේ පිළිබඳව. දින හතලිහක් ්‍යඥා කරනවා දයවර දරුවෙන. අපිත් යමක් ලබාගන්නට පෙර, යමක් කරන්නට පෙර. මේ යාඥාාව අපේ ජීවිතේතියෙන් ඕනේ. එතකොට අපි සුභ කටයුත්තක් කරන්නට පෙර. දිනපතාම යාඥාව වැදගත්වන බව මෙ මෝසෙස්තුමා දස පනත ලබා ගැනීමට පෙර සිද්ධියයේදී දිනහතලියයක් ්‍යාඥා කිරීම තුළින් ඔබට වැටහෙනවා ඇති ඒවගේම යහපත් ජීවිතයකට මඟ පෙන්වන්නට යහපත් ජීවිතයයක් ගොඩනගාගන්නට මොකද මේකෙ තේමාව තමා විශ්වාසය ජීවිතය ක්‍රියාත්මක කිරීම එකතුර යහපත් ජීවිතයක් ගොඩනගන්නටත් මේ දස පනත අපිට ප්‍රයෝජනවත් වෙනවා ඒවගේම දරුවෙන දෙවියන් වහන්සේ විසින් මෝසස්තුමාට මේ දස පනත දුන්නේ කොහේදද.. මේ දෙස දසපනත මෝසස්තුමාට දෙන්නේ සීනයි කඳු මුදුනේදී. තොර කෞුද දුන්නේ දෙවියන් වහන්සේ මේ දසන මෝසෙස්තුමාට දෙන්නේ. ඊළඟට අසල්වැසියාට ප්‍රේම කිරීම තමයි මේක ප්‍රධාන තේමාව වෙන්නේ. එතකොට අපි දැකිව්වා දස පනත පනත් දෙහෙකට දැවර දරුවෙන. ඔබලටක මතක තියාගණ්ඩෝනෙ මේ දස පනත පිළිවෙලට. ඊළඟට මේ පේමයේ පනත් දෙක මේ ප්‍රධහන කොටස් දෙකට වෙංවෙන දස පනත අපි කියනවා. දෙවියන් වහන්සේට කොයියාකාරයந்த. දෙවන් වහන්සේට යුතුකම් ඉෂ්ට කරන්නේ කොයියාකාරයෙන්ද. ඒවගේ මසල් වෙසියාට යුතුකම් විෂ්ට කරන්නේ කොයියාකාරයந்த. ඔබලට பேනවැඇති. බෝඩ් එකක අපි සඳහයන් කළ තියෙනවා දෙවියන් වහන්සේ වෙත අප සතු යුතුකාම් ඒවගේම අසල්වැසියා වෙත අප සතු යුතුකාම් දෙවියන් වහන්සේට පලවෙනි පணත් තුணම අයිති වෙනවා එක දෙක තුන කියන පනත් තුනෙ අපි දෙවියන් වහන්සේට යුතුකම් ඉෂ්ට කරනවා ඒවගේ හතරයිදලා දහය වෙනකං පணත් අපි අසල්වැසියා වෙනුවෙන් අප සතු යුතුකම් හා වගකී මිෂ්ට කරනවා දෙවියන් වහන්සේට ප්‍රේම කර්ඩක් අසල් වැසියාට ප්‍රේම කරන්නට තමයි මේ දස පනත අපිට ප්‍රෝජනයට ගන්නේ. ඒවගේම දරුවනි මේක මතකතියාගන්නඩ ක්‍රමයක් තියෙනවා. දැන් විවාාගදී ඔබලගින් ඇහැවෝතිං හතරවෙනි පනතමොකක්ද. හයවෙනි පනතමොකක්ද කියලා ඇහැවුවොති ඔබලට සමහරිට පැටලෙන්න්නට පුළුවන්. බොහෝදුරට දරුවන්ට පැටලෙන මේ පණත්. එතකොට මතක තබාගැනීමේ ක්‍රමයක් තමයි ඔබලට මේ ඉදිරිපත් කරලා තියන්නේ. ඒ කියන්නේ සැබෑ දෙවි ඉරු මවු ජීවිතකාම, සොර බොරු පර අන්. මේ දස පනතේ තියෙන මුල්ම අකුරු ටික ඔබලා මතක තියාගත්තොත්. මේක කටපාඩං කළොත් ඔබලට පුළුවන් මේ දස පනත පිළිබඳව නිවැරදිව පිළිවලට අනු පිළිවලට මතක තබාගන්නට දයවර දරුවෙන අපි දස පනත අනු පිළිවෙලට බලමු. සැබෑවූ එකම දෙවියන් වහන්සේට පමණක් வந்தනා කරව පළවෙනි පනත හැටියට සැලකෙනවා. දෙවැනි පනත දෙවියන් වහන්සේගේ ශ්‍රීනාමය ගැන බොරුවටවත් නිරන්තරේටවත් නොදවරව. තුගෙන පනත ඉදිනත් නයමංගල්න්නේ දිනත් නිවාඩු වලගු කරව. හතරවෙනි පනත මௌපියන්ට සංග්‍රහ කරව. පස්වෙනි පනත ජීවිතය විනාශනොකරව හයවැනි පනත කාමමිත්‍යාචාරය නොකරව. හත්වෙනි පනත සොරකම් නොකරව. අටවෙනි පනත බොරු සාක්ෂි නොකියව. නමවෙනි පනත පරධාර ආලයනොකරව. දහවෙනි පනත අන්වස්සු ආශානොකරව. දෑවර දර්වෙනි ඔබලට ලේසියෙන් මතක තබාගණ්ඩ තමයි අපි. සැබෑ දෙවී, ඉරු මව්, ජීවිත, කාම, සොර, බොර පර අන් කියන කෙටි යෙදුුම් ටික. එකයන්නේ මේ පනත්වල මුල් අකුරු ටික මතක තියාගන්න තමයි ඒක පඩංකරගඩ කිව්වේ. ඉතින් දැන් අපි කිව්ව ඔබොලට දස පනතු ප්‍රධහන පනත් දෙකකට වෙං වෙනවා. එක කියන්නේ පලවෙෙනක දෙවියන් වහන්සේට අප සතුයුතුකොම් දෙවනිඒක. අසල් වැසියාට අප සතු යුතුකාම් අසල් වැසියා වෙනුවෙන්. ඉතින් දැවර් ගෘතුමෙන මේ පළවෙනිනති පළවෙනි පනත පිළිබඳව. අපි දරුවන්ට කියල දුන්නොත් කොයි ආකාරයෙන්ද කියල දෙන්න පුළුවන් අපිට. ඔව ගුරතුමියණ ආදරදුවේ පුතේ අපි පනත් දයේ පළවෙනි පනත ගැන පොඩ්ඩක් ඔබට කියාදරෙන්ටයි මේ සූදානම්. තින් පලොම්ම පන ත අපිට හමුවින්වා නික්මෑයම්පොතේ විස්සේ තුනේ සිටහයදක්වා වගන්තිවල එතන කියන මෙන්න මෙහෙම. මාහැර අන්කිසිමු දෙවිකෙනකු නොබට නොස්සිටිය යුතුය. ඒ වගේම ලෝක්තුමාගේ සුවිශේසයේ දහවිනි පරච්චියදේ විසිහත්තනි වගන්තිය අපින මෙහෙ මතක් කරනවා. නොබේ මුළු හරදයෙන්ද ලොබේමුළු ආත්මේෙන්ද, ලොබේ මුළු වීරයෙන්ද නොබේමුළු බුද්ධියෙන්ද, ඔබේ දවිස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. අපට බයිබල් පාටේ අනුව අපිට පැහැදිරී අපි දෙවන් වහන්සේට කොහොමද ගරු කරන්න ඕනේ වන්දනා කරන්න ඕනෙක කියන එක. බ පලමු පනත දේවධර්ම ගුණ තුනක් කැටතේ පදනම් වෙලා තියෙනවා. ඒ දේවධර්ම ගුණ තමයි විශ්වාසය බලාපොරොත්තුව කියන ඒ ධර්මගුණ. අපි ස්සලාම් බල විශ්වාසය අපගේ විශ්වාස මූලාශ්‍රයේ වන්නේ අනාවරණය කරන දෙවියන් වහන්සේය දෙවන් වහන්සේ නොදන්නාකම සෑම් පාපයකට හේතුවන බව කරෝම ලිපියේ පලනි පරච්චය දහටිනි වගන්ති අපට සටහන් කරනවා. මඩ මිනිසාගේ මූලික වගේ කීම වන්නේ දෙවන් වහන්සේ විශ්වාස කිරීමත් විශ්වාසයට නිර්බිහිතව සාක්ෂි දැරීමත්තේ අපි බොහෝ වෙලාමට පාසැල් අධ්‍යාපනය අවසන් කරලා සමාජයේට පිවිසෙනවා තුර අපි ඒකම අපි ලෞකීක දෙනුම ලබා ගන්නා සේම විශ්වාසය වැඩිදියුණ කරගන්ත යුතු බව අපිට කැහැදිරි කරලා දෙනවා ඒත් එක්ම අප සාමාන්‍ය ජීවිතයේදී ක්‍රියාකාරකම් විශ්වාසර අනුකූලව නම් එය ඉමහත් ආසිරුවාදයක් වෙනම. පලුම් පනතා අපට ආරධනා කරන සිටිනවා විශ්වාසය පෝෂ්ණය කරගෙන වර්ධනය කර ගැනීමට. අපට විශ්වාසය ගැන කතා කරන විට ආබ්‍රහම්තුමාව අමත කරන්නට බැහැ බලන්න එඩක ජීවිතයක් ගත කළ ආබ්‍රහම්තුමා විශ්වාසයේ පියාලෙස විරුධාවලිය ලැබීමට තරාම් ආසිතුවාදයක් ගත්තා. එත් එක්කම බලන්න මරයුතුමි අභියෝගාත්ම ජීවිතයකට මුහුණු දදුන් මරියතුමියගේ විස්්වාසද අපිට ඉතාමත්ම ආදර්ශයක් වෙනවා. බලන්න පලවිට් පනත සැබව එකම දෙවියන් වහන්සට පමණක් වන්දනා කරන්න බැවින් අපි ඔවුන් වහන්සේට නමස්කාර කරන්නට ඕනා. ඔවන් වහන්සේට අපි යාඥඥා කරනවා ඔවුන් වහන්සේට පී යාග පුද් කරනවා ඔවුන් වහන්සට අපි භාර ඔප්පු කරනවා. ඒ වගේම පොරොන්දු වෙනවා. අයිබ නමස්කාරය ඒක කතෝලික සභා ධර්පදේශපොතේ වගන්ත දෙදස් අනුහය දෙදස් අනුහත මෙන්න මෙම සහන්කරන එකම කෙටිහට කියන්න. දිවන් වහන්සේ නමස්කාර කිරීමයනු ඔවුන් වහන්සේව අපගේ දෙවියන් වහන්සේ මැවුම්කරවානන්. ගැලුම් කරවාණන් මෙල ඇති සියල්ලෙහිම ස්වාමයාණන් පාලකයානන් හා අසමිත කරුණාවන්ත ප්‍රේමේ වන බව පිළි ගැනීමේ. බලනි නමස් කාලක යුත් කොසේද කිය අපිට කතුලක සබා ධර්මුණසිකෙන පොතයා අපට පැහැදිලිව සටහන් වෙනවා ඒත් එක මන්න යාඥාව විශ්වාසය බලාපොරත්තුහා ප්‍රේමය පලුම් පනතා අත්තැල් බැඳගෙන යාාඥාවතුළ සම්පූර්ණත්වයට පත්වෙන. යාාඥඥාවද අපි වන්දනාව ප්‍රසංසාාව ස්තුති කිරීම. මැදිහත්වීමේ යැදුම් ඉල්ලීම් මගින් අප හදවත දෙවියන් මහන්සේ වෙත ඔසනුන් ලබනු. අපි සැමවිටම අදහරි නොවී යාඥා කළ යුතු බව ඇත නොකඩවා යාාඥා කළ යුතු බව පට ලූක් සුවිසේසේ දහටේ, ගන්ති අපට පෙන්නුම් කරදෙන.පොඩ්ඩල මරියතුමි බල මරි මවුල් මෙ සෑම අභියෝගයකදීම දෙවැන් වහන්සේට ප්‍රසංසා කිරීමට අපට හැකිනම් දෙය ප්‍රේමිය අසීමිතවත් දැකීමට අපට හැකි වෙනවා. යාගවීම් බලමු මිනිසා පාපෙන් ගලවා ගැනීමට ජිසු වහන්සේ යාගුණා ඒ අපිට කතුරු සබා ධර්ම දෙත පොතේ දෙදහස් අනුනමේ දෙදස් එක සිය වගන්ති අපට මතක් කරනවා.ඒම සම්පූර්ණ යාගය වන්නේ කිස වහන්සේ කුරුසේ මත පුදන ලද යාග. අපගේ ජීවිත එම යාගි හා ඒකා බද්ධ කිරීමෙන් අපගේ ජීවිත යාගකොට දෙවන් වහන්සේට ඔප්පු කළ හැකි බව අපට තවත් මතක් කරන එතකොට ුතුම මේ සැබැවූ එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරව. ඒ යන්නේ මේ පලවෙනි පනතට විරුද්ධව තියන ක්‍රියා මොනවාද. එක යන්නේ පාප කියල ගත්ව තින් පලවෙනි පනතට විරුද්ධව අපි මොනවාද ඉදිරිපත් කරන ක්‍රියා. ඒත් එක් ම අපිට තව තියනවතන බලාපොරොත්තුව ඇත්ත අපි පොරුන්දු බාරහර අපි හිවා පොරුන්දු බාරහාර වෙනවා කියල්. අපි ගොඩක් කලාවට අපේ යාක අමට දෛනක යාකමට අඹර අපි යාඥාකීමට ඒවගේම දන්දීමට ඒවගේම ඉටිබහන් දැල්වීමට නොයකුත් වන්දනාගමනක් යාමට අපි භාර වෙනවා. එදන බාරහාර ඉටුකිරීම දෙවන් වහන්සේට ගරුබිය පෑමක් ප්‍රේම කිරීම අපට ඒවගේ අපි කිව පුොරුන් දිිෂ්ට කරන්න පොරුදුන් දෙනවා කියලා අපි ජීවිතයේ විදවස්ථාවල අපි පොරුන්ද දෙනවා ප්‍රසා ශස්නා අපේ ලාබෙනකොට අබුදධාවේ ලබනකොට පූජාත්‍රය ලබනකොට ආශලෝහර බන්දර ලබනකොට අපි පොරොන්දු ඒසාක්න මෙේතු ලබා ගැනීමිද අපි පොරුන්දුවල්ම. ඒත් එක්කම ඒ පොරුන්දු සහ බාරහාර ඔප්පු කිරීම අපි දෙයන්හ දක්වන ගෞරයක් හා ප්‍රේමයක් පෙනවා. ඒ පලුම් පනත විශ්වාසමත් පමණක් නොව බලාපොරොතු මතද පදනාම් වෙන බ අපි පෙන්නුම් කරන්න රඕන. මුඩක්කර දෙන්වහන්සගේ අනාවරණය කරන කල මනුෂ්‍යයට තම සුවශක්තියෙන්. පමණකය ප්‍රතිචාරදක්වන්නට නොහැකි එබැවින් දෙවන් වහන්සේ තමාට සඳහා සහය වන බව බලාපොරොත්තු වී යුතුයි ඒත් එක්කම අපි බලාපොරොත්තුවට විරුද්ධව පියාවන් පව් මොනවාද කියලා හැවෝති ඒට ඒට අපි කාරණ දෙකත් තිය නම එකත් තමයි ඉච්චා බංගත්වය අන්යදමයි අනු අනුමානය ත ඉච්චා බංගත්වයක ඇනුමකක් බල. ැලවීම හා පෞව්කමාව දෙවන් වහසගේයි බලාපොත්තු නවීම. අපි ගොඩක් කලාට අපිට හැකියාව නවාගල හිතාගෙන අප දෙවන් වහස බලාපොත්තු වෙන්නේ නැහැ. අනුමානයකයනෙත් ඒවගේ තමයි තමාට තම ගැල්ලීම ලබාගතයගේ බවත් සිත් හැරීමක් නැතිව ගැලවීම ලබාගතගේ බවත් බලාපොරොත්තිම තමයි අනුමානය කිය එක අදහස් වෙන්නේ. අපි ගොඩක්ලාට දේව කැමැත්තට අපගේ කැමැත්ත. තු ගොඩක්ලාට අපි කරන්නේ අපගේ කැමැත්ත දේ කැමැත්ත වඩට පත් කිරම් ආදරදුවය පතේ අපි නිතරම දෙන්වහන්සේ කැමැත්ත මොකද කළ තේරුම් අරගෙන අපි දේව කැමැත්ත අපගේ කැමැත්ත කරගාන්නට උත්සහ කරන්න ඕන. සෑම දුෂ්කර අවස්ථාවක දීම අුම නාදකරන්න ඕනි මගේ ජීවිතය මම වහන්සේගේ හස්සෝට භාර කරමි කියන්නට හැකි නම් අන් අසීමමිත ලෙස දේව ප්‍රේමය අදකකිින්ට අප හැකි ාවතිය. පලවන දෙව පනත විශ්වාසය හා බලාපොරොත්තුව පදනම්මත් වන බබාපිතනගත්තා. අපි දැම් බලමු දෙව පේම් ප්‍රේමිය මත කොහොමද විශ්වාසය නැත්තම් පලෙන් පනත තියන්නක. මොකද ප්‍රේමිය කියලාකයන්. යදන් වහන්සට ප්‍රේම කිරීම යනු සැබැහැව් එකම දෙවන් වහන්සට පමණක් මුළු හරදයෙන්ද මුල් ආත්යද ළු වීරද ප්‍රේම කිරීම. ය ප්‍රේමේයට විරුද්ධව පෞ්තියනෝ ොනුවදේ පව් දේවාදරයමනෙහි නොකිරීම දෙව ප්‍රේමයට ප්‍රතිචාර නොදැක්වීම දිවම යහපතින් කෙනෙකව වලක්වාලීම උඩංුවෙන් දෙවැන් වහන්සේ ප්‍රතික්ෂයප කිරීම අන්න ඒවා එ දෙව වහන්සේ ප්‍රේමේට විරුද්ධ කරන කිය. දැන් අපි බලමු පලුම් පනතර විරුද්ධ කියා ඔොනුවාද කියලා. ගොඩක් වෙලාවට අපි ඔබට කිව්වොත්ම පාපුච්චාණය කරන්න කියලා කියනවා අපි පව් කරන්නේ නැහැනි අපිට මුණවතිීද පව් එහෙම කියලා අපි මගරන්න අපිහිතන් නැතුව උත්සහ කරනවා. නමුත් අපි දස පනත පළවෙනි පනත ගැනමං කොහමද පව් හොයා ගන්න කට කියර දෙන්න. ත පලනි පනත යුද්ධ ක්‍රියාවන් තමයි යන්ත්‍ර මන්ත ගුරුකාම් හූනියම් කිරම්. අන්ජලාම් බැලීම් නැකක් බැලීම නැකතර මුල් ගල ත එබීම ගුඩක් කලාට අප පිියුතුමාව හොයන්න එනම පිතුමෙන උදි නමට එන්න මුල් ගලතියන් අපි වෙලා බලල ස්වාමට එන්න කියන්නේ හන්නේ වෙලාවට ඇති අපි කරන පාපයන්ගේම මේ පනතර යුද්ධ කරන ක්‍රියාවන්. රොහව් කාල අනුව කටයුතුකිරීම විෝහමංගල්වල්දී පොරොන්දම් බැලීම ඒවගේම සෙත් සාන්තිකරවා ගැනීම ගවල්ල එක ප්‍රශ්න ඇති වෙනවා. ගෙවල්ලට ගස් වැටෙනවා දරුවුණු මගයනවා ඉතිං හිතන ම කරමයක අපලයක් කියලා හිතලා ඔන්න නොපන සෙත් සාන්ති කරන්නට යනවා. අපි නොදනවත්තම අපේ අ ක්‍රියාව පව් බවට පත්වෙනවා. ඒවගේ මූල දරනවාදී පස පස අපි යනවා. ඒවගේ වෙනත්ආගිම ස්ථානවලදී මල් පහන් පර්තරු පට්ටි ඔප්පු කරන්න යනවා පුඩක්ලාට අපේ යානවා හනගත්තම සමාර තැන්වෝල්ඩි කියල්ලා පූජාවට්ටියක් ඔප්පු කරනවා මේක අපට විපපුල පල ලැබෙනවා කියල්. සමහර තමාගේම උත්සා හැන්තම මේම කරන්න කියලා අපි හිතනව නමුද්ද වන් වහන්සි පිට පස ඉදලාපිය මේහවනව නිලන්තරයම. ඒවගේ සමාලා හිතනවා ධනය බලය නිසා තමයි මෙවා සිද්ධ වෙන්නේ කියලා අන්න ආකාලයෙන් බලන්නකොට අපි මේ පලිනි පනතර විරුද්ධ කරන. ප්‍රියාන් බොහොයි ඉතිනි ආදර දුවේ පුතේ ඔබ පාපුච්චාණය කරන්නසල්ලා මේ පනත විරුද්දමන් අද කළේ කියෙලා හිතලා උඳ පාපචාණය කරගන්න උත්සාහ කරන්න. ඉති අපි දැම්බලමු දෙවෙනි පනත පිළිබඳ අපේ ගෘරෘතු විය පට කතා. දයබර දුවේ පුතේ දැන් වලට මුලින්ම කියල දුන්න දස පනත කොයි ආකාරෙන්ද පඩන් කරගත යුත්තය කියලා. අපි දැම් පලවෙනි පනත ගැන අපේ ගුරතුමා හොඳට ඔබට විස්තර සහිතව සවිස්තරව ඉදිරිපත් කලා. ගේ දැන් බලමු අපි දෙනි පනත දෙනි පනත දෙවියන්ගේ ශ්‍රීනාමය ගැන බොරුවටත් නිරන්තරයටත් නොදවුරව එතකොට ැ සමහරු මේ වෙලාවට අපි මෙහෙම දෙයක් කිව්හම ඒ ස්ථීර කරගණ්ඩ කියපුදේ ස්තීරකරගණ්ඩ දවරණවා එතකොට මේ දවරණ එක පාපයක් අපි විහිලුවට දවරණවා සමහර දෙයක් කිව් කියලාඒදේ මේක ඇත්තතා අපේ. කිය ඔප්පු කරන්ඩ ධවරණක පාපයක් දෙවියන්ගේ නාමයයි එදට සමහර දරුවෝ ඉන්නවා පාසලේදී සිංහලෙන් නෙමේ දවරන්නේ. එදකොට ළමයිට කි්වාම මේ දවරණක පාපයක් කිව්වාම ලමයි විශ්වාස කරන්න නෑ ඔබලත් එහෙමන. ඉතින් දරුවෙන ගෝඩ් ප්‍රමිස් ජීසර්ස් ප්‍රමිස් මෙන්න මේ ආකාරයෙන් ඔබල දෙවියන්ගේ නාමය පාවිච්චි කරනු අදවුරන්ඩ. මෙන්න මේවා පාප. දෙවනි පනතට විරුද්ධ පාප තමයි අපි මේ කතා කරන්නේ තොර ජොහන් සුභාරංචියෙත් කතෝලික සබා ධර්මෝපදේශයේත් සඳහන් කරනවා මේ දෙවනි පනත පිළිබඳව දස පනතයේ දෙවනි පනත මේකට විරුද්ධ පාප හැටියට ගත්තොතිං දෙවියන්ගේ නමින් දිවරීම දෙවියන් නමින් නන්නයට ශාපකිරීම තොර සාාපකරණ එකත් පාපයා දෙවියන්ගේ නම භාවිතා කරලි ශාප කරනවා තවට මෙන්න මේදේ පාපයක් වෙනවා ඉලන කිතුුණුකමට සාක්ෂි නොදැරීම අපි හිතන්නේ මේ දේවල් දරුවෙන මේ කිතුනුවෙක් හැටියට අපි විිස්සුස් වහන්සේ වනුගමනය කරන්නේ තෝට ිස්තුුස් වහන්සේ අනුගමනය කරන අපි කොයි ආකාරයටද සාක්ෂි දරන්ඩ ඕනේ දෙවියන්ගෙනමයෙන් දවරණවනං ඒ අපි දෙවැනි පනතර කරන පාපයක් වෙනවා ඒ වගේම දෙවියන්ගෙනමයෙන් අනිත්තයට ශාප කරනවන කත් මේ පණතට විරුද්ධ පාපයක් වෙනවා ඉතිින් අෑබර දුවේ පුතේ දැන් අපි නොදෙනුවත්ත මෙච්චරකල් මේ ආකාරයෙන් අපි ෂ්ට සිද්ධ කරන්නඩ ඇති ඉතිං අද ඉඳල අපි හිතට ගම්මු මේක මේ පාඩමට විතරක් නෙවෙයි අපි අපේ ජීවිතයට විශ්වාසයේ ජීවිතය ක්‍රියාත්මක කරන්න අපි කොයි ආකාරෙන්ද හැඩගැසියුත්තේ ඒ නිසා දෙවැනි පනතර විරුද්ධව අපි පවු් නොකරයින්ඩ සිතාගම්බූ දැන් අපි ළඟට බලමු මෙ තුන්ගනි පනත පිළි බඳව. කොයි ආකාරයෙන්ද අපි කරුණු ඉදිරිපත් කළ යුත්තේ. අදරදුවේ පුතේ දැම් පලනි පනතත් දයන පනතත් ගැන හොඳවබෝධයක් ලැබුවා අ දැම් බලමු තුංගනි පනත අපි කොහොමද ක්‍රියාත්න කරන්න කියන එක. මේක සුද බයිබෙලි අපට නික්මයාම විස්සේ අටේ කොළහා මෙ පනතය කැන්නේ ඉරුදිනත් නාම්ම අඟ දිත් නිවාඩු බලවම් කරව කියන. පනත අපිට සුද බයිබෙලිය නික්මෑම් පොතේ හම් වෙනවා. සබත් දවස සුද්ධ ලෙස පැවත්වීමට සිතර ගන්න. එබැවින් උන්වහන්සේ සබත් දවසට ආසිරුවාද කොට විශුද්ධ කලසේක.ලන්. අපි ඉරුදිනත් නෑම් අංගල දිනත් කියනවා. අප රුදින කවත්දි කර දන්නවා නමු සමහරය නම් අංගලදිනයන් දන්නේ නැහේ. අදෘතුවිපතේ ඔබ ඒ අදන ගන්ට්‍රහන මොකද සමාරය නෑමංගල දිනවලත් දන්න නෑ තින් දී පුජාටයන්නෙ වෙන්නේ නැහැ. ඉතින් අපි න සෑම ඉරිදාවක්ම නෑ මංගලලයක් කිය ලබවිතට ගන්නට ඕන. ඒත් එක්කම ජනවාන පලවෙනිද. පරිසුද්ධ දේමාතා මංගල්ල පවත්තනවා. අගෝස් මස පාලොස්සෙන්දා මනයත්තමාවගේ ස්වල්ගා රහණ මංගල්්‍යය පවත්න දෙසැම්බර් රට දෙව්මවුන්් නිර්මල පිසිද ගැනීමේ මංගල්ලේ. දෙසැම්බර් විසි පහ නත්තල් මංගල්ල එත ර සෑම රුද්ධනකමත් මේ නෑම අංගල දිනවලත් ඔබ දිව පූජාවට චයන්නට ඕනා අනකම ඉරුදිනත් නෑම්ම කලනත් නිමාඩු වලංගට කැන්නේ අනිවාර්යෙන්ම අප ප්‍රධාන කාරණාව තමයි දිවපූජාවට යෑම දිව පූජාගැනම කද අන්තිමරාත්‍රි භෝජනයත් කුරුසිහියාගයක් තමයි මේ දිපිය පූජාව කියලා සටහං වෙන්නේ. එත් එක්කම දිවපූජාව කල්වරයාගය සිහිපත් කිරීමක් වෙනවා. එත් එක්කම දිවපෝජනයේ පිළිවෙත පැවත්වීමක් තමයි දියපූජාව කලකෑන්. දෑවර දරුවනි දැම් මේ ගුරුතුමා ඔබට ඉදිරිපත් කළ කුරුසයාගය පිළිබඳව. ව මේ குරුස යාගය ගැන අපි කතාකර අද්දී කුරුසේ නැගාත්විහිදා කියන ගීතිකාාව අපින නිරන්තරෙන්ම මතකට එනවා. එතු මේ ගීතිකාව ඔබ නරබද්දි ඔබට දැම් පේනව ඇති ජෙசු කොච්චර අපි වෙනුවෙන් දුක්විந்தද. யாக වුණாத කියලා. එවගේ එතුමා අප වෙනුවෙන් යාගවීම. මේ ගීතිකාෙන් අපිට හොඳහැටි පෙන්නුම් කරනවා. මේ අප වෙනුවෙන් යාගවනே අපගේ පවු නිසයි யாகවෙන්නේ, උන්වහන්සේ කිසිත් වරදක් නොකර. ඒ හින්දා නිරතුරුව දි්‍ය පූජාව තුළ වෙෙස්සිහිපත් කරන කුරුසයාගේ පිළිබඳව අපි භක්තියෙන් අවබෝධයෙන් දිව්‍ය පූජාවට සහභාගේ විය යුතුයි කියන එක ඔබ සියලු දෙනාම මතකේ තබා ගතයුතුයි.ර සනද වීගීද දඔබ අද අධටන් කර ගන්නට ඕනා මෙ දෙවෙනිතුවෙනි පනත කඩනොකර අනිවාර්රයෙන්ම ප්‍රදාන කොට මෙ ද පූජාට සවාගබීමට බනි නිරුදි සුද්දපත්තු ගත කරන්නේ කොහොම දෙ කියේලා අපි ටිකක් සිත බලට කොම ැබි සුදවත්ත කරන්න ගොලක් වෙලාවට අපි ඉල්ද කියලා ආද සබදධනි කැන වෙ කාංගන්නවා එහෙමනිමේදුවේ පපුතේ. අපි සම්පූර්ණ දියපූජාවට හරියා කාරව සූදානමකින් යුද්ධව බක්තියෙන් සහභාගි වෙන්න ඕනනා ඇත්තන් කඩයන ගම කොරයන ගමන් දී පූජාටගකිල හරයන්නේ රි මනස්සූදානමකින් දියපූජාවට සහභාගිවෙන්න ඕෝන වෙනත් තිනවලට වඩා අපි යාඥා කරන්න ටෝන රෝගීන් බලන්නට අපි යන්න ටෝනාඒ වගේම දෙමාපියන්ටහා අන්නයට වෙනදාට වඩා අපි සහය වෙන්න ටෝනි සුදරීවිල්ල කියවන්න ටෝන එත් එ එකම විත සමිල් සමාගන්තන් අන්‍යට ක්‍රියාකාරිව සහභාගිවෙන්න ටෝනා ඒ වගේ විවකින් අප ේදින ගත්ත කළ යුත්තුයි. බන දියපූජාව යාගිෂ දුගරීම ප්‍රධාන අරමුණු ගැන පිහිතල න ප්‍රධන අරමුණ. දෙන නමස්කාරකිවීම ප්‍රධාන අරමුණක් කෙනනවා. දෙවන් වහන්සේට තුතිපිදීම ඒ වගේම පාපේට වන්දිගෙවීමට අන්තිම ආත්මිකා සාාරිික අවශ්‍යතාවයන් ඉල්ලා ගැනීම පිහිදී කරනවා. ඇයි බලමු දැන් එවන පනතර විරුද්ධව තියන ක්‍රියාමොනුවන්ද කියලා. හ මං ඉස්සල් ලැකිවූවාගේ පලි පනතට දෙවැනි පනතට දැන් තුන්නි පනණත විුද්ධ ක්‍රියා මනුවවද මංකර ලතියනවද. අපි ඔබ සිිසුන් හැටියට ඔබ හිතා මතාම ඉරුදිනත් නැත්ත අම්මඟට දිනවල දිය පූජාඩ සහභාග නොවීම අන්න එක පාපයා. දියපූජාවට ක්‍රියාකාරිව සහභාග නොවීම. ඔහේ පල්ලි දෙවස්ථානගෙල්ලා පූජා යන වහගනින්න්නවා. ගීතිකාවක්කත් යාඥාවක්කත් කියන්නේ නැහැ. එහෙමනෙමේ අපි ක්‍රියාකාරිවේ දිවපූජාට සහභාගෙනවා ගායනා කිරීමෙන් යාඥා කිරීම. එත් එක්කම දිවපූජාව වෙලාවේ අව අනවශ්‍ය කතාවල. නැත්තාම් පුවත් පත් බැලීම නැත්තන් අනිත්කයාට උසුල විසිසරු කිරීම නැත්තාා අනිත්ත ඇයට බාධාව ෙන අරරි. ඇසුනොත් අන්‍යතනත් අවිපාපි ක්‍රියාප. ඒවගේ ඉරදින හා නාමංගල දිනවල්දී දවපූජාට සහභාගි නොවී විනෝධ ගමාන් උත්සව සාධවලට සහභාගිවීම සමහරලාවට වවස්ස තන්නහවෙන් එම නැත්තා ව්‍යාපර කටයුතු වල නිසා අතිකාල සේවාවන්නේදීම. ඒවාගේම දියපූජාවට ප්‍රමාධවී පැමිණීමත් දියපූජාව අවසාන්ට පෙර දෙවස්ථානෙන් බැහැරීමත් ඒකත් පාපයක්. ඒ වගේම ඉරදිනා අන්නයට උපකාර කිරීමට තිබවස්ථා පැහැරඇරීම. ඉරුදුන් දී පූජාවා දහම් පාසල අත පස්ස කර අමතර පන්තිවලට යාම් මෙරම උදහරණයක් යන්න. මගේ පුතත් ඉරදටියෂන් පන්තියට තිබුණා යට යන්න කියල්ලා අවරුද්ධක්ිතර යනකොට හය මාසයක්තර යනකොට මෙයාට එන්න එන්න ලකුුණ වඩ වුනා ඇයි දෙවන් අමතයක් කිරීමදු. නොමුත් එයා තීරණ කලාා මම ඉල්ද පූජාටමක් කොහොමර ගහිල තමයි මහ මේ පන්තියන්නේ කේල්. එදාජිටන් කරගෙන එය උදේම නැගටලා පන්ද්‍ර පහටිතර දපූජාටයන්. ගීල තමයි එයාඒ ටියෂම් පන්තියට යන්. අදය හොන්සැනකින්නවා හොඳ ප්‍රතිපරත් ලැබුන්. ඉති මේ මගේ අධදයකක් ඉතින්දුවේ පපුතේ ඔබ අනිුමාරයම දීවපූජාව අත්තාරෙන් හොඳ නෑ තමගේ ටියෂන් අමතර පන්ති කියලා. එන අනිවාර්මයකට යන්නට වු. ඒබගේම සුසු පැරඳමෙන් දිවිපූජාවට ස්වහපාග. මෙන්න මේ ක්‍රියාවන් සිද්ධ කිරීම තුල අපිට පේනවා. අපි මොනාහරෙන්ද තෙවැනි පණතයුද්ධ කරන ක්‍රියාමොුණවාද කියන එක. දැන් අපි බලමු ගුරුතුම අහලා හතරෙන් පනත ගැන හොනවද කියන්න තියනෙක. දැෑවරදුවේ පුතේ දැන් ඔබලා ඉගෙන ගත්තා පනත් තුනක් ගැන. දැන් පනත්. අයිති වෙන්නේ දෙවියන් වහන්සේට අප සතු යුතුකම්. දෙවන් වහන්සේට මොනව අපි කරන්න දෝන කියන එක. දැන් මේ පාඩමට දැම් මුලිින්ම ඔඋබට කිව්ි පාඩම් විසිහතරක් කැටිකරලා තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. එතකොට විශ්වාසය ජීවිතය ශක්තිමත් කරන්න අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ පාඩම් පහයි. එත මේ පාඩම් පහට පාඩම් විසිහතර කැටිකර ඕනේ එයින් ෑබ දුවපපුතේ දැන් අපි එකනගන්න ීලාඟගට හතර වෙනි පනත ගැන රවෙනි පණත කියන්න නෙොක්ද නබේ පියාටද මවටද ගෞරව කරන්න නික්මයාාව පොතේ විසිවෙනිී පරිච්චේදේ දොළුස්වෙනි වගන්තිය නුබේ මවට පියයාාට ගෞරව කරන කෙනාට දීර්ඝායිශ ලැබෙනවා කියලකි කියනවා ශුද්ද යිවලේ. එතකොට අපි අපේ අම්මට තාත්තට ආදරය දක්වන්න නැත්තං ගෞරව කරන්න නැත්තං ඒ ලොකු පාපයක්. දැනුවත්ත හරි නොදැනුවත්ව හරි දෙමවපියන්ගේ හිත්‍රරිද්ධනවනං. විශාල පාපයක් වෙනවා. දෑබර දුවේ පුතේ නුමේ මවට ගරු කරන්නාට ඔවුන් රැකබලාගන්නාට. එතකොට චූටි කාලිඳලා ඔබලව හදල වඩල ලේ කිරිකරලා දසමාසයක් කුසේ දරාගෙන මේ අම්ම ඔබලංව හදල තියෙන්න්නේ. ඉතින් දරුවෙන මේ අම්මට තාත්තා රැකියාවට ගිහිල්ල දාඩිය මහන්සිය හෙලලා මේ ඔබලව, ලොකු මහත් කරලා තියෙන්නේ ඉතින් මේ අපි අපි අම්මට තාත්තට ගෞරවදක්වන්න නැත්තං අම්මට තාත්තට ආදරය කරන්න නැත්තං අපි කරන්න විශාලපාපයක්. මේ හතරවෙනි පනතින් ඉෂ්ට සිද්ධ කරන්න තියෙන්නේ මවට පියාට ගෞරවකිරීම ගෞරව කරනවා කියන්නේ පුදසත්කාර කිරීමම පමණක් නෙවෙයි. දෙමෝපියන්ගේ හිත් නොරිද්දායින්ඩ ඕනේ. ඒ වගේම දෙමවපියෝ කියද්දී යම් දෙයක් අපි නෑබෑ නුකියායේ දේවල් ඉිෂ්ට කරන්්ඩ ඕනේ. දෑවර දුවේ පුතේ අපිට සමරයලාට අමාරුයි මේ දේවල් කරන්ඩ. නොමුත් දෙමවපියෝ චූටිකාලෙහි දම්බ අපි රැකබලාගෙන දැන්න්නේේ තත්වයට ගෙනල්ල තියෙන්න්නේ. එහින්දා දැවර දුවේ පුතේ ඔයාල මේ දෙමව්පියන් වෙනුවෙන්. යම් යුතුකමක් ෂ්ට කරන්න තියෙනවා. මේ මහලු නිවාස තියෙනවා හරියට. මේ මහලු නිවාස ඇතිවෙන්නේ දරෝ දෙමවුපියන්ව බලන්න නැතුව ගියාම. දැන් පාරයතොටේ ගුවන්මිදුලිය රූපවාහිනි අපිට දකිින්ඩ ලැබෙනවා. දෙමවපියන්ව ගෙනල්ල පාරෙදාලා යනවා. ඒම නැත්තං රෝහලකට දාලා යනවා කවුරුත්් භාරකාරයෙක් නෑ. ඉතිං අපි මේ දේවල් කෙරුවදී මේ පනතට විරුද්ධව කරන පාපවලට වැටෙනවා. ඒවගේම දයබර දරුවෙන අපි මේ ශුද්ධූ පවුලේ පරමාදර්ශය අරගන්්ඩෝනේ. මේ ජේසු, කුඩා කාලේ ඉඳල අම්මට තාත්තර කොයියාකාරයෙන්ද සැලකුවේ කොයියාකාරයෙන්ද උපකාර කළේ කුඩා දේවල් පවා වටිනවා. ඉතාමත් වටිනවකරන දේවල්. එහින්න පියාට මවට ගෞරව කිරීමීීකරුවීමත්නේ පනතට අයිති. ඒ වගේම කරුණාව දැක්වීම මේ දේවල් අපි අපේ ජීවිතය තුළින් පෙන්න්නන්ඩ ඕනේ මේ දස පනතේ හතරවෙනි පනත, ෂ්ට සිද්ධද කරවා කියන්නේ මෙන්න මේ ආකාරයට ශුද්ධෝූ පවුල සියලු පවුල්වලට පරමා දර්ශයක් ඒනම් අපේ පවුලක් ශුද්ධෝ පවුලක් කරගණ්ඩෝනේ ඒවගේම ශුද්දූ පවුලේ ආදර්ශය තුළ පියහා මව දරුවන් නදර සබධතාව වර්ධනය කරගණ්ඩඕනේ දැබර දුවේපුතේ අම්මතාතත් එක් කල එකතු වෙලා හවසර යාඥා කරන වන මේ පවුලක් හැටියට එකට යදින පවුල එකට හිඳිනවා කියනවා එතකොට ආදරය කරුණාව එකමුතුකම මෙන්න මේ ගුණාංග ඇතුළත් වෙනවා. එතකොට දෑබ්‍ර දුවපපුතේ ඔබල සියලු දෙනාම අම්ම තාත්තට ගෞරොව කරන්ඩ ආදරය දක්වන්න ඒ වගේම ඔවුන්ගේ ඕන එපාකම් බලන්න වයිස් ගත වනේ අපි නිසයි. එතකොට අපි මේ අයට ආදරය නිරන්තරයෙන්ම කළ යුතුයි. වගේම දරුවනි ශුදෝ පවුලුතුමා එපි සලිපිය දරුවන්ට හා දෙමවපියන්ට අවවාද කරනවා එපී සහයේ එක ඉන්දලා හතර වෙනකං කොටස දැවර් දුවපුතේ අපි බැලුවෝතින් කොයි ආකාරයෙන්ද දරුවන්ව නිසියාකාරව හැඩගස්වගත යුතුයි දෙමවපියන් හැටියට යුතුකවම් තියනවා දෙමවපියන්ගේ යුතුකම් හා වගකීම් කියලා ගත්තො දරුවන්ට ආදරය දක්වන්්ඩෝනේ ඒ වගේ ඔවුන්ව ආරක්ෂා කරන්ඩෝනේ. ඒවගේ ගුණගරුකහා බුද්ධිමත් දරුවන් ලෙස ඇති දැඩිකිරීම එතකොට ගුණගරක දරුවෙක් වවෙන්නඩෝන ුද්ධිමත් දරුවෙක් වෙන්ෝන බුද්ධිමත් දරුවන් හැටියට ඇති දැඩිකරණ්ඩෝන මේ ඒවා දෙමව්පියන් සතු යුතුකම්. ඒවගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වගකීම දැන් ඔබලට අපේ ුරුමහතා හොඳට තේරුම් කළලා දරුවේ කධ්‍යාපනය ලබන්්ඩෝඕනේ කොයි ආකාරයෙන්ද කියලා අධ්‍යාපනය ලබනවා විතරක්නේ ඒයාගේ අධ්‍යාත්මික ජීවිතය ගොඩ නගාගණ්ඩෝන එතකොට මේ දේවල් දෙමව්පියන් හැටියට දෙමව්පියන්ගේ යුතුකම් ඒ වගේම ගුරුදුමනි අපි ගත්තෝදින් දරුවන්ගේ යුතුකම් හා වගකීම් කොයි ආකාරද මේ පනතත් එක් කළ බැඳි ලතියෙන්නේ ගුෘතුමයනි ඉතා වැදගත්තනක් එතන අප දරුවන් හැටියට අපි කොහොමද දෙමාපියන්ට සල්කට ඕනකින් අදහස්ථම මෙ කියන්නේ. ත දරුවයි යුතුකම් හා වල්ගීම් අපට කද සබා දරම දෙස පොතේ දෙද දහත්‍ර සිට දෙදහ දෙසය විශස දක්වා සඳහන් වෙනවා. ළමුන් ලෙස මෙන්ම වැඩිටියන් ලෙස ද දෙමාපියන්ට ගර කළුතු බව සතරවන පනත පෙන්වාදේ. දෙමාපියන්ට කියකරවීම හා ගරපිය දැක්වීම තුලින් පෙන්නම් කරන්නේ දරුවන් මෙලව බිහිකර. හදා වඩා ගැනීම් වෙනුවෙන් දෙමාපියන්ට දක්වන කෘත්තන්තිතාාවයයිය සඳහන් වෙන්නේ කතය සබා ධර්ම දෙ පොතේ දෙදස් දෙසිය දාහතර සිට දස් දෙසී විශතමන් සියල්ලප කිවෙනඉ කියියන්ගේයාමට පැහැදිලී අපි දරු හැටියට අපි දෙමාපියන සලගන්නේ ඇයි කියන කතන්දරේ. අප කොලස් පො අතුනි පරිච්චේද විණ වගන්ති මෙ මෙහෙම කියනවා දරුවනි සියලු කාරණා වලදී දෙමාපියන්ට කියයකරුවන්න. මන්ද ඔබේසේ කිරීම සමධාන් වහන්සේට ප්‍රීතියකි. පන්හිතෝපදේශ පොතේ පලනි පරිච්චේ දහට වනි වගන්තති අටවිනි වගන්තති අපට කිය න මෙන්න මෙහම. මාගේ පුත්‍රය පියාගේ අවවාදය අසන්න මවගේ උපදේශ ඉවත නොදමන් ඒ වගේම උපදේශක යව ශීලා පොතේ තුගනි පරිච්චේදේ දෙකන්න හය දක්වාත් හත්තනි පරිච්චේ දේ විශ්‍යහතේේ විසිට දක්කාවත් අපිට පෙන්නුම් කරලා දෙනවා අපි දරුව හැටියට කොහොම දෙමමාපියන්ට සලකන්නේ ඕන කියන එක කොහොමද කියන එක ඒ වගේම අයි බල මවටද පියාටද ගෞරුව කරන්නේ යන පනතට විරුද්ධ ක්‍රාමනුවද කියලා අපි පොඩ්ඩක් හොල බල. ර කිවවාගේම දෑම්ම පලවෙනි පනත දෙවෙනි පන්ත තුන් එ පනදෑන් හතරවෙනි පනත එන අපි හතරනි පනතර කර විරද්ධ්‍රියාම නොද කියලා අපේ පොඩ්ඩක්ස් ොල බලන්නට ඕන ගොඩක් කලාට අපි මෙන්න මෙයා පනතර විරුද්ධ කරන පව් වැඩිවෙෙන්න්නට පුළුවන් අපේ ජීවිතේ මකද අප නිතරම දෙමාපියත් එක්කලතමයි ජීවත්යෙන් අපි බලව චෝටක් නොවාදේ විරුද්ධ ක්‍රියා කාලකාම් කියලා දෙමාපිය වැඩිහිටියන් නොසලැකීම හොඩක් කලාට අරකි වූවාගේ දෙමාපියන්ග තැන් තැන්වල දාලා යනවා එවන සලකන්න නැහැ ඔවුන්ට අගෞරය කිරීම මව්පියන්ට හිර අර කිරීම පහරදීම බැනවදීම අපිට කොඩක් ලාඩ රූ පෝවානයෙන් පුවත් පත්තනින් වහන්න ලැබෙනවා සමහර දෙමාවපියංග කුකුල් කොටුවල දාලා තියෙනවා බල් මොනතර අගෞරය ඇද නතරා පහසයදඒ කරන්න කියන එක ඒවගේ මව්පියන්න හොඳ කලා කිරීම ොඩක්ලාට දෙමමාපිය කරන්නේ දරුවට හොඳතට උගන්නනවා දරුවමකද එක කරටත් රාජෝල්ටි ගිහිල්ලා දෙමාපියන්ග හොඳ කලා කරනවා කාත්කවරුත් නැතිනො දෙමාපියන්ට උොතරන් අසරණ වෙනවාද කියලා ඔබට හිතන වැති ඒ වගේම දෙමාවපියන් ලබාදුන් නිදහසින් අයිති ප්‍රෝජන ගැනීම ඔවුන් රැවැට්වීම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ බලාපොරොත්තු කඩකිරීම ඔවුන්ගේ වස්සුව දේපල විනාස කිරීම බුරු දේවල් කියලා දෙමාපයගේ වස්තු වරගන නැති නාස්ත කරල්ලා ඒ අටත් ඉතර නැතුව අන්තේ දෙමාපිය අට තර නැති වවස්ථාන අපේ ඔහෝ දැකක්ලාතියමු. ඒවගේ රටේ සේවයකනඉන ගන්නා ආයුතනයේ පාසලයේ නීත්‍රීති කඩකිරීම. පොදු දේපල විනාස කිරීම තමන්ට පැවරී ඇති කටයුතු ඉට නොකිරීම සහ මාගැහැරීම මෙන්න මේ කාරණා බලනකොට අපි මොන තරන් දෙමහපියන්ට අගෞර වෙනස ප්‍රියා කලාද කිලාපට පැහැදිරේවා ඒ අන්දුවේ පුතේ ඔබ අධිතන් කරගන්නට ඕනා අද පටන් තමන්ගේ වැඩි හිටියන්ට මව්පියන්ට හොඳින් සලකන්නට ගෞරෝ කරන්නට ධයර දුවේ පුතේ දැන් අප හතරවෙනි පනතේ දරුවන් යුතුකම් පිල බදව. මහත්ම බට හොඳ දැනුමක් ලබා දුන්න කොයි ආකාරයෙන්ද අපි ජීවත්විය යුත්ත කියලා එතකොට අපි බලමුදැන් මේ පාඩංවලින් දැන් අදාපි ඉගෙනගත්ත පලවෙනි දෙවැනි තුන්ගෙන හතරවෙනි කියන පනත්වලින් ප්‍රශ්නයක් හැදුුනොත් කොයි ආකාරයටද පිළිතුරු දෙන්නේ පළවෙනිට මැහැවෝතින් දසනත දස පනත බෙදෙන ප්‍රධාන ප්‍රේමයේ පනත් දෙක මොකක්ද කියලා ඇහැවුවෝතින් අපි කොයි ආකාරයට දුඋත්තර දෙන්නේ පලවෙෙන එක ගත්තොදින් පලවෙනි පනත්තුන අයිතිවෙන්නේ. ප්‍රේමයේ පනත්වලට එතකොට ඔබේමුළු හර්දයෙන්ද ඔබේ මුළු ආත්මයන්ද. ඔබේ මුළු බීර්යන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද. ඔබේ නුබේ දෙවිවූ ස්වාමින් වහන්සේට පමණක් ප්‍රේම කරව. එතෝට ධෑප්‍ර දරුවනි අපිට ස්වාමින් වහන්සේ විතර යිඉන්නේ ආදරේ දක්වඩ. වෙන්න දෙවිවරුනෑ. ස්වන් වහන්සට පමණයි අපි ප්‍රේම කරඩඕනේ. මේක තියනවා ලූක් සුභාරංචියයේ දහාවනි පරිච්චේදේ විසිහත්වැනි වගන්තියේ. දෙවනි ප්‍රේමයේ පනත තමයි, නුඹටමෙන් නුබේයාසල් වැසියාට ප්‍රේම කරව. එමනේ ගුරතුමෙනනි ඔවු නුඹට වගේ මං බට ආදරේ කොච්චරද අන්න එච්චර ආදරය කරන්නඩ ඕනේ අනිත් යට. එතවට දැවර දරුවනි මෙන මෙයාකාරයට තමයි මේ ප්‍රේමයේ පනත් දෙක පිළිබඳව ප්‍රශ්ණයට, පිතුුලිිය යුතුතයේ. ඒ වගේම තව දෙයක් කැහැවොතිං මේ පාඩමට අදාලව. පළමු පනත් හතර ඔබේ ජීවිතයට ගතහැකි ආදර්ශයන් වෙන වෙනම පනි පළනි පත් හතරෙන් අපිට කොයියාකාරයටද පිළිතුරුලියන්ට වෙන්නේ ඒක ඇන පළවෙනි පනත් වඋන දෙවියන් වහන්සේට. ගිලාන්ට හතරවෙනි පනත මවපියන්ට එතුො මව්පියන්ට විරුද්ධව අි මෞපියන්ට කොයියාකාරයටද සලකන්නේ. පලවෙනි පනත් තුනට වගේම මෞපියන්ට කොයියාකාරයටද සලකන්නේ කියන පිළිතුරු තමයි මේ ප්‍රශ්නැති ගොඩනගෙන්නු නොබේ ජීවිතයෙන් ඔොබ කොයියාකාරයටද පනත් හතර පිළිබඳව කරුණ ඉදිරිපත් කරන්නේ. දෑවර දේපුතේ එතවට අපි හරියට මේ ප්‍රශ්නය තේරුම් ග්ඩෝන මුලින්ම. අපේ ජීවිතයට අපි කොයියාකාරයටද අපි පිළිතුරු සප අන්ඩෝනේ. එත පලවෙනි පනත් වන ගත්තහම දෙවියන් වහන්සේට. තොරදැ පලවෙනි පනත තුංගනි පනත ගැන ගුරතුමා ඔබට පැහැදිලි ලෙස පෙන්නුම් කරලා දුන්න. මොනවාදේවල්ට විරුද්ධ පාප කියලා. එතවේ පාපවලින් වැළකෙන්ඩ තමයි අපි ක්‍රියාකර්ඩ ඕනේ. දෑබර දුවේ පුතේ දැන් අපි හිතනවා මේ පනත් හතර පිළිබඳව ඔබලට යම් දැනුමක් ලැබෙන්නට ඇතැයි කියලා. එතවට මේක පාඩමට විතරක් නෙවෙයි ඒ මේ ක අපේ ජීවිතය. එතුට ජීවිතය ජීවත් කරවන්නනං අපි මේ පණත් අනුසාර කරණඩෝනේ. මේ පනත් අනුව ජීවත් දෙෙන් ඕනේ. එද දයබර දුවේපුතේ සමාජයට වැඩදායක පුරවැසියන් ලෙස. හෙටලෝව ජයගන්නට ඔබ සැමට හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තවත් දිනක ඔබ හමෝන බලාපොරොත්තුවෙන් අද ඔබට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට, जय सुपी हिटाए